ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකාදැමීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයට අදාළව සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. ඒ මහතා සමග සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම් බණ්ඩාර, කබීර් හෂීම්, හර්ෂද සිල්වා, මුජිබර් රහමාන්, එස්.එම්. මරික්කාර යන මන්ත්‍රීවරුන්ද පැමිණ සිටියා. අදාළ ප්‍රකාශය ලබා දීම වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යාමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. මේ ඉස්සර නම් මෙතනට ආවේ හොරකම් කරාම වංචා කරාම මෙතනට ආවේ. දැන් ඇත්ත එළි කරාම මාධ්‍යවේදීන්ට ඇත්ත එළි කරන මන්ත්‍රීවරුන්ට මෙතනට ගෙන්නලා තමයි අහන්නේ. ඒක තමයි අද මෙතන රාජකාරිය වෙලා තියෙන්නේ. ඇමතිත් කියනවා ඇමති කියන දේ අහන්නෙත් නැහැ කියලා. අපි දන්නේ කාට උමනා විදියටද මේවා ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපිට හිතෙනවා මේවා නිකන් සමහර වෙලාවට එක එක ව්‍යාපාරිකයන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා සහ සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් පළ කළා. අද CID එකට ගෙන්නන්නේ රටේ හොරකම් එලි කරන කට්ටිය. අද විපක්ෂයේ මර්ධනය කරන්න සතියෙන් සතිය විපක්ෂයේ මන්ත්‍රීවරු CID එකට ගෙන්නනවා. අපේ කාලේ හොරු ටික ගෙනාවේ CID එකට. මේ ආණ්ඩුව ආපු කරම් කරේ හොරු ටික නිදහස් කරා. බොහොම පැහැදිලිනේ. නීතිපති දෙපාර්තමේන්තුවේ ඒ නිලධාරිතුමල්ල මොකද්ද කියන්නේ? ඖෂධ මාෆියාවත් එක්ක බද්ධ වෙලා සිදුණු කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් හැටියට. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහෙම කියනවා නම් වෙන මොන කතාවක්ද? සභාපතිතුමා කියනවා දත්තවලට කිසිම හානියක් සිදුනා නැහැ කියලා. නමුත් දැන් කර්ණජාතක නමාත්‍යරේ කියලා යම් කිසි දත්ත ප්‍රමාණයක් නැහැ කියලා කියනවා. දැන් මේ පරස්පර අදහස් තියෙනවා. මේ ප්‍රශ්නය පිළිබඳව ජනතාවට තිබෙන අවබෝධය විකෘති කරලා ප්‍රශ්නය වෙනත් අතකට හැරවීමේ ඒ මහා ජාවාරමකුත් ක්‍රියාත්මක වෙනවා. මේ රටේ දත්ත පද්ධතියේ බරපතල අඩුපාඩුවක් සිදු වුණා. ඒක ජාතික ආරක්ෂාවට හානියක්. ජාතික ආරක්ෂාව සුරකණය කියපු ආණ්ඩුව අද ජාතික ආරක්ෂාව තමන්ගේ ක්‍රියාවලියෙන්ම අනතුරට පත් කරනවා. මේ ක්‍රියාදාමය පිළිබඳ විනිවිද භාවෙන් යුත් පරීක්ෂණ පවත්වලා සත්‍ය හෙළිදරවන ආකාරයට මේ අධිකරණ මේ ක්‍රියාදාමය මෙහෙවයි කියන එක ගැන මට ලොකු විශ්වාසයක් තිබෙනවා. ඖෂධ මාෆියාවේ ඕනෑපාකම් වලට මේ දේ සිදුුණයි කියන කාරණාව රජයේ උසස්ම නීති නිලධාරීන් කියනවා. එතුමන්ල එහෙම කියනකොට අපිට හිතා ගන්න පුළුවන් මොනවද වෙලා තියෙන්නේ කියලා. අද වෙන විට කෝවිඩ් මගඩි කියන එක බොහොම ලොකුට ක්‍රියාත්මක වෙනවා. එක පැත්තකින් ඖෂධ මගඩිය, තවත් පැත්තකින් එන්නත් මගඩිය, තවත් පැත්තකින් දත්ත මගඩිය. අද රටේ මේ කෝවිඩ් අලලා ජාවාරම්කාරී ක්‍රියාවන් ගණනක් සිද්ධ වෙනවා. ඒ ජාවාරම් නැති කිරීමේ පැත්තේ තමයි අපි හිටගන්නේ. අපි කිසිම දවසක ඒ ජාවාරම්කාරී මහමුලත් එක්ක එකට හිටගන්නට සූදානම් නැහැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.